ඉතින් කොහමද ඔයගොල්ලොන්ට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් කරන් ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඕනම දෙයක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳවයි. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලොන්ට ගොඩක් වැදගත් වෙයි. තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහල තියෙන රතු button එක click කරලා දැන් මගේ channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ වලට set වෙන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. ඉතින් ඕනම අමාරු පාඩම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි the chunking technique කියන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට මම ඒක මේ විදිහට කියලා දෙන්නම්. හරි. දැන් මම ඔයගොල්ලොන්ට සංඛ්‍යාවක් දෙනවා. මේක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්ද බලන්නකො. මතක තියාගන්න අමාරුයි නේද? දැන් මම ඒ සංඛ්‍යාවම ඔයගොල්ලොන්ට මේ විදිහට දෙනවා. මේ විදිහට මතක තියාගන්න ලේසිද බලන්නකො. ඇත්තටම මේ විදිහට මතක තියාගන්න ලේසි. 128යි 372යි 478. ඉතින් මේ විදිහට විශාල සංඛ්‍යාවක් අපි කොටස් වලට බෙදාගත්තට පස්සේ ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වුණා. ඉතින් ඕගොල්ලොන්ට මේකෙදි කරන්න තියෙන මේ උදාහරණින් කියලා දුන්න විදිහටම ඕගොල්ලොන්ගේ පාඩම කොටස් කිහිපයකට බෙදාගෙන පාඩම් කරන්න උත්සාහ කරන්නේ. ඒක මාතෘකා මාතෘකාවට එන්න පුළුවන්, අනුමාතෘකෙන් අනුමාතෘකාවට එන්න පුළුවන්. එමෙ නැත්තම් ඡේද වලට බෙදලා වෙන් කරගෙන ඕගොල්ලොන්ගේ පාඩම් වැඩ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් මේක පාඩම් කරනු මතක තියාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. ඕනෑම අමාරු පාඩම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්, එහෙම නැත්නම් ලේසියෙන් පාඩම් කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි ද පොමොඩෝරෝ ටෙක්නික් එක. ඉතින් මේ පොමොඩෝරෝ ටෙක්නික් එකේදී කරන්නේ අපි පාඩම් කරන කාලය කොටස් වලට බෙදා ගන්න එක. ඉතින් උදාහරණයක් වශයෙන් අපිට පාඩම් කරන කාලය විනාඩි 25න් 25ට බෙදා ගන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ විනාඩි 25ක් පාඩම් කරලා විනාඩි 5ක විවේකයක් ගන්න එක. ඉතින් මේ විදිහට ඔයා විනාඩි 5ක විවේකයක් ගද්දී ඒ විනාඩි 5ේ කාලය තුල කිසිම දෙයක් කරන්න නැතුව නිදහසේ ඉන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ විනාඩි 25 වාගේ ඉතුරු පාඩම් කරන ටිකට අවධානය යොමු කරන්න ඕනේ. එතකොට ඔයා කරන්න ඕනේ විනාඩි 25න් කුඩා කාලයක් කරන් ඔයා කලින් විනාඩි 25 තුල පාඩම් කරපු කරුණු නැවත මතකයට ගන්න ඕනේ. එහෙම නැත්නම් පොඩි කෙටි සටහනක් හදන්න ඕනේ. ඉතින් මේ විදිහට පාඩම් කරද්දී ඔයාට කම්මැලි නැතුව පාඩම් කරලා ඒ පාඩම් කරපු කරුණු ලේසියෙන් මතක තියා ගන්න පුළුවන්. මොකද අපි කුඩා කාලයක් තුල කුඩා පාඩම් කොටස් ප්‍රමාණයක් පමණක් බලා ගන්න හින්දා ඊළඟ ක්‍රමය තමයි මම මේක ප්‍රායෝගිකව අත්හදා බලපු ක්‍රමයක්. ඉතින් මේකදී ඔයා කරන්න ඕනේ ඔයා පාඩම් කරනු කුඩා කොටස් වලට බෙදා ගන්න. ඒ කියන්නේ ඡේද ඡේද එහෙම නැත්නම් මාතෘකා මාතෘකාවට ඔයාගේ පාඩම් කරනු බෙදා ගන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඒ බෙදාගත්තු පාඩම් කොටස අවබෝධයෙන් කියවලා ඒක මතකෙන් ලියන එක. ඉතින් ඔයා අහකට දාපු කොලයක් කරා මේක මතකෙන් ඔයාට ලියන්න පුළුවන්. මේකදී අර අකුරු ලස්සන බවක් අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් ස්පීඩ් එකේ මේක ලියලා දාන්න. එතකොට මේකදී වෙන්නේ අර මතකේ නැවත අලුත් කිරීමක්. ඉතින් මේ විදිහට කරද්දී ඔයා පාඩම් කරපු කරුණු හොඳට මතකේ හිටිනවා. ඉතින් පළවෙනි ඡේදය කියවලා ඒ ඡේදය මතකෙන් ලියන්න. ඊට පස්සේ ඔයා දෙවෙනි ඡේදයදී දෙවෙනි ඡේදෙත් අවබෝධයෙන් කියවන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ පළවෙනි ඡේදය නැවත මතකෙන් කියවලා දෙවෙනි ඡේදෙත් මතකෙන් කියවලා දෙවෙනි ඡේදය ලියන එක. ඉතින් මේ විදිහට ඔයාගේ සම්පූර්ණ පාඩම අවසන් වෙනකන් කරන්න. ඉතින් මේක ගොඩක් දුරට ඔයා කරන්න ඕනේ ඔයාට මතක තියාගන්න අමාරුම පාඩමකට විතරයි. ඉතින් මේ විදිහට කරොත් ඔයාට ඒ පාඩම දීර්ඝ කාලීනව ඔයාට මතක තියාගන්න පුළුවන්. ඊළඟට ඕනෑම අමාරු දෙයක් මතක තියාගන්න පුළුවන් ලේසියම ක්‍රමය තමයි ඒක කතාවක් විදිහට. එහෙම නැත්නම් කතාන්දරයක් විදිහට අපිට මතක තියාගන්න උත්සාහ කරන එක. ඉතින් ඔයා පාඩම් කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඒ පාඩම් කරනු ඔයා කතාවක් විදිහට ගොඩනගා ගන්න. ඊට පස්සේ ඒ පාඩම් කරනු පළවෙනි පාඩම් කරනු පස්සේ ඊළඟට මොකද වුනේ කියලා ඔයාගෙම කතාවක් වශයෙන් මේක ගොඩනගා ගත්තොත් ඔයාට ඒ පාඩම් කරනු ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඕනම දෙයක් ලේසියෙන් මතක තබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි බලි චිත්‍රකමය කියන්නේ. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය ඕනම පාඩම් කරනවා චිත්‍රයට නගන එක. මේක ඉතින් ලස්සනක් අවශ්‍ය නැහැ. ඔයා කටුවට චිත්‍රයකට අඳින්න උත්සාහ කරන්න. උදාහරණයක් විදිහට අපි ගමුකෝ රජතුමගේ රාජ්‍ය පාලන සමය පිළිබඳව ඔයා අධ්‍යයනය කරනවා කියලා. එතකොට ඔය රජතුමා කුෂකර්මාන්තයකට නගනවා, වෙහෙර විහාරෙදි කරනවා, සටන් කරනවා. මෙන්න මේ වගේ දේවල් ඔයාට චිත්‍රයට නගන්න පුළුවන්. කටුවට චිත්‍රයට නගන්න පුළුවන්. එතකොට ඔයාට මේ දේවල් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඉතින් ඕනම අමාරු පාඩමක් එහෙම නැත්නම් ඕනම පාඩමක් අපිට දීර්ඝකාලීනව මතක තියාගන්න නම් ඒ දේ අපි දෛනිකව දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒක නිසා හොඳම දේ තමයි ඔයා පාඩම් කරන පාඩම් මේසෙ ඉස්සරහා බිත්තිය තුළ ඒ පාඩම් කරුණු කෙටි සටහන් විදියට හදලා අලව ගන්න එක. ඉතින් මේක ඔයා දෛනිකව බලද්දී ඒ දේවල් ඔයාට ලේසියෙන් මතක හිටිනවා. ඒ වගේම ඔයා කරන්න ඕනේ සතියකට සැරයක් මේ දේවල් අලුත් කරන එක. ඒ කියන්නේ අලුත් පාඩමක් නැවත මේ බිත්තිය තුළ අලව ගන්න එක. එහෙම නැත්නම් පාඩම් කිහිපයක් මේ බිත්තිය තුළ කෙටි සටහන් විදියට අලව ගන්න. එතකොට ඔයාට ඒ දේවල් ඉක්මනින් මතක හිටිනවා. ඒ වගේම හැමදාම දකින නිසා කවදාවත් මේ දේවල් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලොන්ට පුළුවන් ඕනෑම අමාරු පාඩමක පාඩම් කොටසක් එහෙම නැත්නම් සූත්‍රයක් මොනවා හරි දෙයක් මතක තියාගන්න අවශ්‍ය නම් ඒ සූත්‍රයේ මුල් අකුරු එහෙම නැත්නම් ඒ කොටස් වල මුල් අකුරු එකතු කරලා ලස්සන වාක්‍යයක් ලස්සන කවියක් වගේ දෙයක් හදලා ඒ දේවල් කෙටියෙන් මතක තියාගන්න ඔයාට පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ පාඩම් කරන කරුණු කෙටි කරලා මතකේ තියාගන්න. ඊළඟට කියලා දෙන්න යන ක්‍රමය මම ගොඩක් වීඩියෝ වල කියලා තියෙනවා. ඉතින් මේකෙදි මම හඳුන්වන්නේ පාඩම් දින චක්‍ර ක්‍රමය කියලා. ඉතින් මේකෙදි අපි කරන්න ඕනේ ඕනම දෙයක් පාඩම් කරලා දින 3කට පස්සේ නැවත බලන එක. ඒ බල්ලා දින 7කට පස්සේ නැවත බලන්න ඕනේ. ඒ බල්ලා දින 14කට පස්සෙත් ඒ පාඩම් කරනු බල්ලා නැවත දින 21කට පස්සෙත් නැවත දින 30කට පස්සෙත් මෙන්න මේ විදිහට බැලුවොත් ඔයාට ඒ පාඩම් කරන දේවල් හොඳින් මතකේ තියාගන්න පුළුවන්. ඒ නිසා ඕනෑම පාඩමක් ඔයාට දීර්ඝ කාලීනව මතක තියාගන්න අවශ්‍ය නම් මේ පාඩම් දින චක්‍ර ක්‍රමය භාවිතා කරන්න.
මං ඕගොල්ලොන්ට ඊළඟට කියලා දෙන්න යන ක්‍රමය තමයි ෆයින්මන් ටෙක්නික් එක. ඉතින් මේකෙදි ඔයා ගොඩක් දුරට කරන්න ඕන ඔයා පාඩම් කරන ඕනම අමාරු පාඩමක් අවබෝධයෙන් කියවන එක. පළවෙනි පාර අවබෝධයෙන් කියවන්න උත්සාහ කරන්න. ඊට පස්සේ බලන්න ඒ පාඩම් කරපු දේවල් මතකද කියලා. එහෙම මතක නැත්නම් නැවතත් ඒ පාඩම් කරනු අවබෝධයෙන් කියවන්න දෙවෙනි පාරක් කියලා අවබෝධ වුණා නම් විතරක් ඔයා ඊළඟ පියවරට යන්න ඕනේ. එහෙම නැත්නම් අවබෝධ වෙලා නැත්නම් නැවතත් ඒ පාඩම් කොටස අපි අවබෝධයෙන් බලන්න ඕනේ. මේ වගේ කීප වතාවක් කරද්දී ඔයාට ඒ පාඩම් කරනු හොඳට මතක ඉන්නවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ කාට හරි කියලා දෙනවා කියලා හිතාගෙන ඒ පාඩම් කරනු කෙටි කරලා පොඩි නෝට් එකක් හදාගන්න එක. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ විදිහට නෝට් එක හදාගද්දිත් පාඩම් කරනු අමතක නම් ඒ අමතක වෙච්ච ස්ථානයට ගිහිල්ලා ඒ පාඩම් කරනු නැවත බලන්න උත්සාහ කරන එක. මේ විදිහට ඔයා කෙටි සටහන හදාගත්තට පස්සේ ඊළඟට ඔයා කරන්න ඕනේ ඒ පාඩම් කරපු දේ කාට හරි කියලා දෙනවා වගේ හිතාගෙන ඔයාම නැවත කියවන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් තව කාට හරි කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉස්සරහා තියෙන මොකක් හරි දෙයකට ඒ දේ උගන්වනවා වගේ ඔයාට උගන්වන්න පුළුවන්. ඉතින් මේ විදිහට කරපුවාම මේ පාඩම් කරනු අපිට දීර්ඝකාලීනව මතක ඉන්නවා. ඒ වගේම ඕනෑම අමාරු පාඩමක් අපිට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ වගේම හොඳම දේ තමයි අපි පාඩම් කරපු දේ කාට හරි උගන්වනවා නම් ඒ දේ අපිට ලේසියෙන් මතක තියාගන්න හැකි වෙනවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලොන්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. පාඩම් කරනු මතක තියාගන්න අමාරු කෙනෙක්ට මේ මොකක් හරි ක්‍රමයක් අත්හදා බලලා ඒ ක්‍රමය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ප්‍රායෝගිකව මම මේ ක්‍රම ඔක්කොම අත්හදා බලලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහතින් රතු බටනේ click කරලා දැන් මගේ channel එක subscribe කරන්න. ඊට අමතරව එහෙම පහතින් bell icon එක click කරලා මගේ මීළඟ වැදගත් video notification එකත් ඔයා ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම video එක like කරන්න, comment කරන්න, යාළුවෝ අතරේ share කරන්න.